සුබ දවසක් හැම කෙනෙකුටම. අද දවසේ අපි බලන්න යනවා කොහොමද DI Education වෙබ් අඩවියේ LMS එකේ paper එකක් ඔබ කරන්න කියන එක. MCQ paper එකක් කරන්න ඔබ ලෑස්ති වෙනකොට ඔබට පුළුවන් පළවෙනිම දකින්න මේක ප්‍රශ්න පත්‍ර කියන ගොඩේ තමයි තියෙන්නේ. ඔබට ප්‍රශ්න පත්‍ර ටික වෙනම බලා ගන්න අවශ්‍යයි නะ. ප්‍රශ්න පත්‍ර කියන එක ක්ලික් කරාම ඔබට ප්‍රශ්න පත්‍රේ බලා ගන්න පුළුවන් physics වල. ඒ වගේම ඔබට ඕන නම් chemistry වල ප්‍රශ්න පත්‍ර බලා ගන්න පුළුවන් chemistry එකේ යන්න. එහෙම නැත්නම් ලේසිම ක්‍රමය තමයි සියලු පාඨමාලා කියන තැනට ගිහිල්ලා ඔබට අවශ්‍ය subject එක select කරලා ඔබට අවශ්‍ය වර්ෂය select කරාම ඒකේ පෙන්නනවා ඒ වර්ෂයට අදාළ මොනවද තියෙන papers කියලා. හොඳයි. ඔබට papers විතරක්ම අවශ්‍යයි නම් ඔබට මෙතන වෙන කොටස ලකුණ ඔබලා ප්‍රශ්න පත්‍ර කියන එක select කරාම මේ අවුරුද්දට අදාළ papers විතරක් මේ ස්ථානයේ පෙන්නනවා. හොඳයි. අපි 2020 භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර අංක 1ට මුණ දෙන්නයි ලෑස්ති වෙන්නේ. මතක තබා ගන්න මම මේක පෙරහුරු පරීක්ෂණයක්. මේක මම හරි උත්තර ලබා දෙන්න යන්නේ නැහැ. මම හරි උත්තර මේක ඉක්මන් ඉවර කළ ඔබට පුහුණුවක් සඳහා තමයි මේක කරන්නේ. ඔබට පේනවා ඇති ඔබට යම් ප්‍රශ්න පත්‍රයක මේක ප්‍රශ්න පත්‍ර ගොඩාක් ඉස්සරහට එකතු වෙන්න යනවා. ඔබ යම් අවස්ථාවකදී ප්‍රශ්න පත්‍රයකට සහාය ලබා ගැනීමට අමතරව නම් මෙන්න මේ කෝඩ් එක පමණයි ඔබ මතක තබා ගත යුත්තේ. ඔබ කතා කරලා කිව්වනම් bisytrphy.ak මට මෙන්න මේ දේ දැනගන්න අවශ්‍යයි කියලා අපි හැමෝම දන්නවා ඒ මොකක්ද කියන එක. හොඳයි. අපි මුලින්ම ප්‍රශ්න පත්‍රයට යමු. ගිහිල්ලා ඔබ මේ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න යනකොට මෙතන මුලින්ම කරන්න ඕනේ take this course කියන බටන් එක ක්ලික් කරන්න. ඔබ ක්ලික් කරාම ඔබ දැනටමත් මේක ඇතුළට ලොගින් වෙලා නැත්නම් එහෙම නැත්නම් වෙබ් අඩවිය ඇතුළට ඇතුල් වෙලා නැත්නම් මේ වගේ ඔබට පෙන්වනවා වෙබ් අඩවියට ඇතුල් වෙන්න කියලා. මම වෙබ් අඩවියට මගේ මම කලින් රෙජිස්ටර් වෙලා තියෙන නිසා මම මේ රෙජිස්ටර් වෙද්දි පාවිච්චි කරපු මගේ ඊමේල් ඇඩ්‍රස් එකත් මගේ පාස්වර්ඩ් එකත් මම මෙතනට ලබා දෙනවා. මතක තියාගන්න මේ ඔබ මේ වෙබ් අඩවියට රෙජිස්ටර් වෙද්දි ලබා දුන්න පාස්වර්ඩ් එක සහ යූසර් නේම් එකයි මෙතනට දාන්නේ. ඕකේ. හොඳයි. ඊට පස්සේ මම ලොගින් වෙනවා. ලොගින් වුණාම එයා මට මේ කෝස් එක තියෙන තැනට එනවා. ඒ වගේම මගේ ප්‍රොෆයිල් පිච් එක මෙතන පෙන්නනවා. දැන් මට පුළුවන් මේ කෝස් එක ටේක් කරන්න. මම මේ ටේක් දිස් කෝස් කියලා කිව්වහම ඔබට පේනවා මට මේ කෝස් එක දැන් ස්ටාර්ට් කරන්න හැකියාව තියෙන බව. මම මේ කෝස් එක ස්ටාර්ට් කරාම මුලින්ම මෙතන පාඨමාලාවේ තත්ත්වය කියලා කියන්නේ මෙතන අපි ලබා දීලා ඔබට ලබා දෙන්න යන මේ පාඨමාලාව මොකක්ද කියන එක. ඊට පස්සේ ඔබ මේක ස්ටාර්ට් කරාට පස්සේ ඔබට පුළුවන් මෙතන දීලා තියෙන පෙරහුරු පරීක්ෂණයට අවශ්‍ය උපදෙස්. මේ උපදෙස් ඔබ හොඳින් කියවන්න දැනට අපි සාමාන්‍ය උපදෙස් පමණයි ලබා දීලා තියෙන්නේ. නමුත් අපි පේපර් එකෙන් පේපර් එකට හරි උපදෙස් ලබා දෙනවා. ඔබ ලෑස්ති නම් ඔබට පුළුවන් මේ යට තියෙන next quiz කියන බටන් එක ඔබ ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මෙතන දීලා තියෙන quiz එක සම්බන්ධ තොරතුරු ඔබ ලෑස්ති නම් ඔබට start quiz කරන්න පුළුවන්. ඔබට මේකේ බලා ගන්න පුළුවන් start quiz එකට ගිහම ප්‍රශ්න 20ක ප්‍රශ්න පත්‍රයක් විනාඩි 45ක් ඔබට ලබා දීලා තිබෙනවා. ඔබ දැන් සෑහීමකට ඔබ කැමති නම් දැන් පටන් ගන්න ඔබට පුළුවන් මේ start quiz කියන බටන් එක ඔබට. මම ප්‍රශ්න කීපයකට නිකම් හිතන උත්තර නිකන් දාගෙන යනවා. මම මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කැමති නෑ දැම්මම. මම මේ ප්‍රශ්නෙත් අතහැරලා ඉස්සරහට යනවා. මම ඒ වගේ මට ඕනේ ප්‍රශ්න වලට විතරක් පිළිතුරු දීගෙන මට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඔබට පේනවා මම ප්‍රශ්න උත්තර දුන්නේ නැති 3යි 4යි ප්‍රශ්න දෙක මේ ස්ථානේ හරි ලකුණක් මාක් වෙලා නැහැ. කියන්නේ මම මේ ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ. ඒ නිසා ඔබට කොහේ හරි තැනක ඉඳගෙන මේ ප්‍රශ්න වලට ඉක්මනට ආපහු ඇවිල්ලා ඔබට පුළුවන් ඒ හරි උත්තරේ ලබා දීලා next කරන්න. එම ලබා දුන්නාම එතනට ඒ දෙස පිරෙනවා නැත්නම් ඒක සම්පූර්ණ වෙනවා. මේ ආකාරයට ඔබ මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු සැපෙවුවට පස්සේ හෝ ඔබ මේ ප්‍රශ්න වලට ඉතුරු ඒවාට පිළිතුරු සපයන්න කැමති නැත්නම් විතරක් ඔබට පුළුවන් සබ්මිට් ක්විස් කරන්න. කියන්නේ ඔබ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයලා අවසానයි ඔබ මේ ලබා දුන්න පිළිතුරු සම්බන්ධයෙන් සතුටු වෙනවනම් ඔබට සබ්මිට් කරන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් හිතන්න මේ දේ කරන අතරේ හදිස්සි අවස්ථාවක් ආවොත් ඔබ මේක සබ්මිට් කරන්නේ නැතුව ඔබට පුළුවන් මේ ප්‍රශ්න ඔබ ලබා දුන්න ඒවා සේව් කරලා තියන්න. එහෙම සේව් කරාම තියෙන දේ තමයි ඔබ නිකන් හරි එළියට ගිහිල්ලා නැත්නම් ඒ හදිස්සියේ අවශ්‍යතාවය ඉවර වෙලා එනකොට කරන්ට් එක ගිහිල්ලා තිබුණත් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර සේව් වෙලා තියෙනවා. ඔබ නැවතීම මුලින්දන් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඔබට පුළුවන් ඔබ මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දීලා අවසానන හරියට බලන්නම ඔබ දුන්නු පිළිතුරු මොනවද කියලා දීලා ඔබට අවශ්‍ය පිළිතුරු ඔක්කොම හරියට කියලා හරි කියලා ඔබ විශ්වාස කරනවා නම් ඔබට පුළුවන් සබ්මිට් ක්විස් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඔබ සබ්මිට් ක්විස් කරන්න කියාම මෙතන අහනවා
ඔබට කියනවා මෙතන ඔබ උත්තර නොදුන්නු ප්‍රශ්න මේක ඇතුලේ තියෙනවා. ඔබ කැමතිද ඒක ඉස්සරහට යන්න කියලා? ඔබ ඔව් කියලා කිව්වහම මෙතනින් කියනවා ඔබ මේ බටන් එක කන්ෆර්ම් කරාට පස්සේ ඔබට කිසිම දෙයක් වෙනස් කරන්න බැරි බව. ඔබ ඒකට කැමති නම් ඔබ කන්ෆර්ම් කරන්න පුළුවන්. ඔබ කන්ෆර්ම් කරාම ඔබට පේනවා මේ ස්ථානයේ තිබ්බ බටන් එක වෙනස් වෙලා චෙක් ක්විස් රිසල්ට්ස් කියලා පෙන්නනවා. ඔබ මේ බටන් එක ක්ලික් කරාම ඔබට දැන් පෙන්නනවා ඔබ දුන්නු ප්‍රශ්න වලින් කීයක් හරිද කීයක් වැරදිද කියන එක ඔබට පෙන්නනවා. මට මම මේ ප්‍රශ්න වලින් මම පිළිතුරු දුන්නු ප්‍රශ්න වලින් මම 20න් 1යි හරි ගිහිල්ලා තියෙන්නේ. ඒ ඔබට පෙන්නනවා කීයෙන් කීයක් හරි ගිහිල්ලා තියෙනවා. දැන් මේ ස්ථානේ පෙන්නනවා රීටේක් ක්විස් කියලා බටන් එකක්. ඒ කියන්නේ ගුරුතුමා විසින් ඔබට ලබා දීලා තියෙනවා නම් මේ පේපර් එක නැවත වාරයක් කරන්න අවස්ථාව. ඒකට තමයි මේ රීටේක් ක්විස් කියන බටන් එක ප්‍රෙස් කරාම ඔබට පුළුවන් නැවත පාරක් මේ ක්විස් එක ආරම්භ කරන්න. ඒ කියන්නේ ඔබට ඒ ලකුණු සෑහීමට පස් වෙන්නේ නැත්තම් ඔබට පුළුවන් නැවත වාරයක් ඇවිල්ලා ඒ ක්විස් එක සම්පූර්ණ කරන්න. හැබැයි ඒ වෙලාවේ මේ ක්විස් එක කරන්න අවශ්‍යයි ගුරුවරයා විසින් අපිට කියලා තිබුණොත් නැත්නම් ගුරුවරයා ලබා දීලා තිබුණොත් ඔබට පස්සේ දවසක ඒක රීටේක් කරන්න අවස්ථාවක් දෙනවා කියන ඇරෙන්න ඔබ නිකන් හරි ඒ රීටේක් අවස්ථාවක් ගන්නෙ නැතුව උදාහරණයක් විදිහට ඔබ ඒ රීටේක් කරන්න අවස්ථා දැන් දෙකක් මම පාවිච්චි කරා. දැන් අපි ගිහිල්ලා බලමු මේ අවස්ථා දෙකෙන් දැන් තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ. නිකන් හරි ඔබ ඊළඟ අවස්ථාව ගත්තේ නැතුව ඔබ කෝස් එකට ගියොත් ඔටෝමැටිකලි මේක 100% වෙනවා. ඒකෙන් හිතා ගන්නවා ඔබ මේ කෝස් එක සම්පූර්ණ කළා අවසානයි කියලා. ඒ නිසා නැවත වරක් ඔබට ක්විස් එක ගන්න වෙන්නේ නැහැ. හැබැයි ගුරුවරයා විසින් අපිට ගුරුවරයාට හැකියාව තියෙනවා ඔබට මේක පස්සේ දවසක ඇවිල්ලා හරි රීටේක් කරන්න අවස්ථාව ලබා දෙන්න. එහෙම ලබා දුන්න ක්විස් එක ගැන ඔබ වෙන දවසක ආවහම ඔබට පුළුවන් නැවත වාරයක් මේ පේපර් එක කරන්න. ඒ වගේම එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ යටින් ෆිනිෂ් දිස් කෝස් කියලා බටන් එකක් තියෙන එක ප්‍රෙස් කරොත් විතරයි ඔබට නැවත මේ ක්විස් එක ගන්න බැරි වෙන්නේ. හොඳයි. මෙන්න මේ ආකාරයට තමයි ඔබ DI වෙබ් අඩවියේ ක්විස් එකක් නැත්තම් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්නේ.